ආයුබෝවන් සත්‍ය નિවර්ධව ප්‍රථමයේ නොබෙදගෙන යන පාත්‍රි 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයේ අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් අවුරුදු පොකුර අති භයානකයි මාරාන්තිකයි ජීවිත රැකගන්න සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න කොරෝනා පොකුරට අදත් 1716ක් රෝහල් වලත් තදබදයක් නැවත දනුම් දෙන තුරු වටේම පාසල් වැසේ 20තෙක් විවාහයටත් තහංචි මරණය කොරෝනා නොඋනත් අවසන් කටයුත්තට පැය 24යි කොවිඩ් මරණ හැරුණු විට අනෙකුත් සියලුම මරණවල අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කරන්න ඕනේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරපු අලුත් මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහත්මයා මේ ආකාරයෙන් පැහැදිලි කළා. යම් යම් සීමා සහිතව අවසර ලබා දී තිබූ කරුණු කාරණා නැවත වාරයක් සීමා කරන්න සිද්ධ වුණා. මේ අවස්ථාවේදී මලගෙවල් වලට එක් රොක් වීම සුදුසු දෙයක් නෙවෙයි. මරණය ඥාතීන්ට බාර දීමෙන් පසුව පැය 24ක් ඇතුළත එම මරණය සියලුම කටයුතු අවසන් කරන්න නියෝගයක් පළවලා තියෙනවා. මේ සඳහා උපරිම වශයෙන් සහභාගී වීමේ හැකියාව තියෙන 25 දෙනෙකුට පමණයි. උදකලාපි ප්‍රදේශවල පර්මන්ත ශාලා ගෝවිතන් කටයුතු කරන්න පුළුවන්ද? ඒ ඊට අමතරව අත්‍යවශ්‍ය සේවා වලට ඒ ප්‍රදේශින් නැට බැහැරව යන්න පුළුවන්ද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදා සහ අනිකුත් අත්‍යවශ්‍යම සේවා සඳහා උන්ට යන්න අවසර ලබා දීලා තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණයි. ඊළඟට කෘෂිකාර්මික කටයුතු සහ එම ප්‍රදේශවල පවතින කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට පිටතින් කට්ටිය රැගෙන එනවා නම් එම ප්‍රදේශයේ කට්ටියත් එක්ක ගැටීමක් නොවන අයුරින් වෙනමම රැගෙන ඇවිල්ලා එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා අපි අවසර ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ පාර ගිය පාර වගේ නෙවෙයි සංචරණ සීමා සහ හුදකලා කිරීම ඉතාම දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න අපිට අපි ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. පවතින තත්ත්වයේ තවදුරටත් ඉහළ ගියොත් එහෙම රට අවසා දැමීමට සිදුවෙයිද? ඒක මට දැම්මම කියන්න පුළුවන් කමක් නැහැ. පවතින තත්ත්වය අනුව අප රට වසනවද නැද්ද කියන එක අපි කොවිඩ් මර්ධන බලකාය කියන්නේ අධිකාරී ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන ඒ බලකාය මගින් තමයි තීරණ තියෙන්නේ. මම හිතනවා මහජනතාව ඉතාමත්ම සංයමයකින් හැසිරුණොත් අපිට ඒ වගේ තත්ත්වයක් උදා නොකරගෙන රට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියන අදින්දලා ක්‍රියාත්මක වෙන විදිහට කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මේ විදිහටයි නිකුත් කරලා තියෙන්නේ. මෙසේ නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ වලට අනුව සමුළු සම්මන්ත්‍රණ රැස්වීම් සන්නාම දිවා භෝජන ලබන 21 වෙනිදා දක්වා තහනම් වෙනවා. සුපිරි වෙනද සැල් මහ පරිමාණ අලෙවි සැල් මුල් ආයතන රෙදිපිලිහා සෙල්ලන වෙනද සැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25% සීමාවට යටත්වයි. සංගුර්තහා විරුද්ධ ස්ථානවල පවත්වන සාද සහ මහජන එක්රැස්වීම සඳහා අවසර හිමිවන්නේ නැහැ. ආගමික ස්ථානවල ජනතාව එක්රැස්වීම නොකළ යුතුයි. සිනමා ශාලා, රංගශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, පබ්, බාර්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා මෙන්ම ඔට්ටු ස්ථාන සහ සම්භාහන ස්ථාන වසා තැබෙනවා. හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස ආදීහි රඳවා තබාගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවෙන් 50%ක්. එම ස්ථාන රාත්‍රී 10න් පසු ක්‍රියාත්මක නොවිය යුතුයි. කානිවල්, සංගීත සම්දර්ශන, වෙරළ තීර සාද උත්සව සඳහා අවසර හිමිවන්නේ නැහැ. විවෘත වෙළඳ සැල්, පොළහ, බේකරි වෙළඳ සැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%කට යටත්වයි. අධිකරණ වලට මුළු ධාරිතාවෙන් 25%ක් දක්වා ජනතාවට පැමිණීමට අවසර හිමිවනවා. බන්ධනාගාර රැඳවුවන් හමුවීමට අවසර නොලැබෙන අතර පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහ ආධාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමෙනවා. මැයි 4 වනදා සිට මැයි 20 වනදා දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබෙන අතර ඉන් අනතුර පවත්නා තත්ත්වයට අනුරූපව නැවතය සමාලෝචනය කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
කොරෝනාවෙ තුන්වෙනි රැල්ල එන්න එන්නම දරුණු වෙද්දී මේ දක්වා දවසකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද අලුත් අවුරුදු කොරෝනා පොකුරට එකතු වුණා. ඒ සංඛ්‍යාව 1716ක්. මේ විදිහට දවස ගානේ මේ වසනට ගොදුරු වෙන සංඛ්‍යාව ඉහළ යද්දී අපි හැමෝටම අවධානමේ හෙවණැලි වැටලා තියෙන බව අමතක කරන්න නම් එපා. ගෙවිකිය දින පහ තුල මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින්ගේ ගණන සීක්‍රෙන් ඉහළ ගියා. අප්‍රේල් 27 වනදා හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1111ක්. එම දිනේදී සුවය ලැබලා 279 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. 28 වනදා ආසාදිතින් 1466 දෙනෙකු හඳුනා ගනිද්දී 29 වනදා එම සංඛ්‍යාව තවත් ඉහළ ගියේ ආසාදිතින් 1531 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එම දිනේදී 362 දෙනෙකු සුවය ලබා පිටව ගියා. පෙරේදා දිනේ කොරෝනා ආසාදිතින් 1662 දෙනෙකු වාර්තා වුනේ තුන්වන රැල්ලේ ව්‍යාප්ති අවධානම තවදුරටත් පසක් කරමින්. එම දිනේද රෝහල්වල ප්‍රතිකාර ලබමින් සුවය ලැබූ සංඛ්‍යාව 530ක්. මේ දක්වා වූ කාලය තුල කොරෝනා ආසාදිතින් වැඩිම පිරිසක් වාර්තා වූ දිනේ අද දිනේ බවට පත් වුණා. ඒ කොරෝනා ආසාදිත ලැයිස්තුවට තවත් 1716 දෙනෙකු එක් කරමින් කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී යද්දී අද දවසෙත් 503 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගියා. කොරෝනා ආසාදිතින් 16 සීමාව අඛණ්ඩව වාර්තා වූ පසුවන දිනය අදයි. එමෙම ආසාදිතින් 1500කට වැඩි පිරිසක් හඳුනාගත් තුන්වන දිනය ලෙස අද දිනය සැලකෙනවා. ජනතාව සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කිරීමේ විපාක අත්විඳීමට සිදු ඇති බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 109862ක්. ඒ අතුරින් 12711 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙදක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 96478ක්. මෙදක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 678ක්. හැටන් ඩන්බර්වත්ත ඉහළ කොටසේ නිවාස සංකීර්ණයක එකම පවුලේ 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදු කළ PCR පරීක්ෂණවලදී එය තහවුරු බවයි හැටන් දික්කුවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රමයා බාලකෘෂ්ණන් මහතා සඳහන් කළේ. කොවිඩ් පාලනයේදී රටක් ලෙස අප තවමත් ප්‍රමාද නොමැති බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට නැත්නම් මේ වසංගතය පැතිර යන ආකාරය මත කෙසේ අපි ක්‍රියාත්මක විය යුතුද කියන ඒ උපක්‍රමික සැලසුම එක්සිට් ස්ට්‍රැටජි කියලා ක්‍රමවේදය ලබා දුන්නේ මේ රෝගය රට තුල පැතිරෙන්න පටන් ගන්න මාසයක් ඇතුළත. ගිය අවුරුද්දේ අප්‍රේල් 4 වෙනිදා අපි මේ වර්තාව ලබලා තිනවා. අදටත් ඒක වළංගුයි. අපි මේ වර්තාව ඉදිරිපත් කරාට පස්සේ අපි දැක්කා ලෝකයේ බොහෝ රටවල්වල වෙබ් අඩවිල ඊට හා සමාන වර්තා උපක්‍රමික වර්තා යනවා. ඒ නිසා මේ රටට ගැලපෙන හොඳම වර්තාවක් අපි ලබා දීලා තියෙන්නේ. ඒක තමයි, ඒ කියන්නේ රටේ පරිපාලන සේවයේදීන කුඩාම ඒකක මට්ටමින් දත්ත රැස් කළා, ඒ දත්ත මත පදනම් වෙලා ඒ කුඩාම ඒකක ඉලක්ක කළා සංචරණ සීමා පැනවීම හෝ ලොක්ඩවුන් කිරීම නැත්නම් සම්පූර්ණයෙන්ම සංචරණයේ සීමා කිරීම වැනි කාරණා උපක්‍රමික කාරණා වලට යන්න පුළුවන් කියන එක. බන්ධනාකාරවල කොවිඩ් තත්ත්වය මේවර විට පාලනය කර ඇති බව බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. බන්ධනාකාරවල මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් 246 දෙනෙක් සිටිනවා. ඒ වගේම බන්ධනාකාර අයියකච්චි කොවිඩ් මර්ධන නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි යොමු සිටින්නේ. බන්ධනාකාරවලට අලුතෙන් එන රිමාන්ඩ් සහ සිරකරුවන් වෙනුවෙන් PCR පරීක්ෂණ සිදු කරනවා. බන්ධනාකාරයට ඇතුල් කරන්නේ නැහැ මේ අලුතෙන් බන්ධනාකාරයට එන සිරසැකකරුවන්. ඔවුන් වෙනම තැනක රඳවලා ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තමයි ඔවුන් බන්ධනාකාරවලට දමන්නේ. මේ අතර ආනමඩුව මූලික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද සිට ආරම්භ කළ බව පුතලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනෝෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා. කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම අද සිට සිදුවනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව ලබා තිබ තවදුරටත් සිදුවනවා. ඊයේ දිනවර විට පුද්ගලින් 60757 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. එක මාත්‍රාවක් අරගෙන සති 12 සම්පූර්ණ වෙච්ච නැත්නම් ඒ පහු වෙච්ච කෙනෙකුට උනත් යම් කිසි විදියකින් වෛරස් ආසාදනය ආවොත් ඒ ආසාදනය වළක්වා ගැනීම හෝ නැත්නම් ඒ ආසාදනය ඉතා දගුණු තත්ත්වයට පත්වීම හෝ එහෙමත් නැත්නම් ඒ ආසන තත්ත්වෙ මිය යෑම හෝ එයින් වළකින්න පුළුවන් යම් කිසි විදියකින් ඒ නැත පමා වුණයි කියලා පමා වුණාන් පස්සේ
යම් කිසි විදියකින් දෙවනෙන්නත ලබා දුන්නොත් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය නැවත වතාවක් යථා තත්ත්වයට පත් වෙනවා ඉතාමත් හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙලා ඒ රෝගී සම්පූර්ණ ආරක්ෂා වීම සිදු වෙනවා මෙය කවදාටත් වඩා ඉතාමත්ම බැරරුම අවස්ථාවක් ඒ වගේම සියලු දෙනාගේම දායකත්වයේ ඉතාමත්ම අවශ්‍ය අවස්ථාවක් මේ අතර සත්‍යන්තයේ ඉතා තීර්ණාත්මක බැවින් නිරෝධායන නීති සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් බස්නාහිර පළාතේ ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම සඳහා බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ක්‍රියාවට නැඹුරු විශේෂ වැඩසටහනක් පිටකොටුවේ ඇඹුල්දෙණිය හා විජේරාම මංසන්ධියේදී පැවැතුණා මුක ආවඬ භාවිත නොකරන පුද්ගලින් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්ඩකෝන් මහතාගේ උපදෙස් මතයි එම කටයුතු සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ සිට දීවර යාත්‍රාවක් ආධාරයෙන් මෙරටට පැමිණි පුත්තලම වේපමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කළා එම පිරිසට රැකවන්නේ දුන්හා ත්‍රිරූත රථයකින් ඔවුන් රැගෙන ගිය පුත්කලයෙකු ඇතුළු 26 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවරගත් බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් සුරේෂ් මහතා සඳහන් කළා කොරෝනා අවධානම හේතුවෙන් දැනට වසා දමා ඇති දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනේ විවෘත කිරීමට හැකිවනු ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා පවසනවා PCR කරලා ඒ සම්බන්ධව සහතිකය ලබා දෙන සියලු දෙනා ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් යනවා ඒ අනුව මම හිතනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හෙට දුරට බොහෝ දුරට විවෘත කරන්න පුළුවන් වෙයි කියන කාරණය PCR පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා නැහැ දැන්ට ඒ සහයෝගය ලැබෙනවා නම් ඉක්මනින්ම අපිට මේක විවෘත කරන්න පුළුවන් ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදලා තියෙනවා ලෝපුරා වැඩ කරන ජනතාව මහ ඉහළින් කම්කරු දිනය සැමරීම සිදු කළත් ගෝලීය කොවිඩ් වසංගතයත් එක්ක මේ පාර මේ දින සැමරුම් සියල්ලම වගේ අවලංගු කරලා තියෙනවා ඒ දිනේ වෙනුවෙන් ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යවරයාත් විශේෂ පණිවුඩ නිකුත් කරලා තිබුණා කම්කරු දිනේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෙන්වා දෙන්නේ රජය පොරොන්දු වූ පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරී භාවය තහවුරු කර ඇති බවයි කෘෂි ආර්ථිකය ඉහළ නැන්වීමටද අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර කම්කරු ජනතාව පීඩාවට පත් කරන දුප්පත්කම සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව අසහනයට පත්ව සිටි ශ්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා උදා කර දීමෙන් ඉහළම වරප්‍රසාද හිමි වූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටයි කෙසේ වුවද පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම කම්කරු දින පණිවුඩයෙන් පෙන්වා දෙනවා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම ඉතා ප්‍රශංසනීය බවයි පිළිපාලි හා රැස්වීම වලින් තොරව කම්කරු දිනය සැමරීමට මෙවර සිදු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා එමෙන්ම කතරම් දුෂ්කරතා මැදේ වුවද රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බවත් කම්කරු අයිතිවාසිකම් සුරකීමට කැපවන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා සමස්ත ලෝකයේම එකම වසනයකට මෙන්ම ඛේදවාචකයකට මුහුණ පා සිටින මොහොතක අන් කවර දාකටත් වඩා වැඩ කරන ජනතාවගේ කැපවීම අතිශයින් ගෞරවාන්විත බව ජනමාධ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා වැඩ කරන ප්‍රගතිශීලී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමදා පෙනී සිටින නායකයන් නියෝජනය කරන වත්මන් ආණ්ඩුව එම ගෞරවය මෙරට වැඩ කරන ජනතාවට ලබා දෙනුවේ හෘදයාංගමව මෙන්ම උපරිමයෙන්ම බවයි කම්කරු දිනේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැදම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අඩාල වුණේ පසුගිය රජය සමයේ කැබිනට් ඇමතිවරුන්ට කොන්ත්‍රාත් ලබා දීම නිසා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා කියනවා කොහොම වුණත් මේ මාර්ගයේ ඉදිකිරීම කඩිනමින්ම අවසන් කරනවා කියලායි අමාත්‍යවරයා වැඩිදුරටත් කියන්නේ මැදම අධිවේගී මාර්ගයේ මීරිකම සිට කුණ්ඩෑකල දක්වා කොටසේ ඉදිකිරීම් වල ප්‍රගතිය සොයා බැලීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළා
වත්මන් තත්ත්වය පිළිබඳ කරුණ විමසූ අමාත්‍යවරයා ඉදිරිම කටයුතු කඩිනම් කරන ලෙසයි නිර්ධාරින්ට උපදෙස් ලබා දුන්නේ. අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ඉක්මනින් අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපි ආවේ ඉදිකිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න. විශාල ප්‍රගතියක් තියෙනවා. ඉක්මනින් මීරිගම සිට කුරුණෑ දක්වා වැඩ කටයුතු අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ සම්පූර්ණ ප්‍රමාව වුණේ එක්සත් ජාතික පක්ෂයේ විසින් තමන්ගේම කැබිනට් ඇමතිවරුන්ට මේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ඵල විපාක තමයි මේ රටේ ජනතාවට අද අත්විඳින්න යහපාලන රජය දේශපාලන දඩයම් කරපු ආකාරයට වත්මන් රජය කවදාවත් කටයුතු කරන්නේ නැහැ කියලා පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. ජනාධිපතිතුමාගේ දැක්මට අනුව රටත් ජනතාවත් ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ කියලායි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කිව්වේ. වගකියුතු විපක්ෂයක් හැටියට මේ විදියට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන චෝදනා කරන උදවිය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. දේශපාලන දඩයම බොහොම නරක විදියට ක්‍රියාත්මක කරපු කණ්ඩායමක් තමයි ඔය. ඉතින් ඒ අය හැම වෙලාවෙම මේ මානසිකත්වයෙන් හිතන නිසා බොහොම සුබවාදීව රට සහ ජනතාව ගැන හිතලා යම් යම් ක්‍රියාමාර්ග ගැනීම තුළ ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න නීති ඒ අවශ්‍ය ස්ථානවලට බාර දීලා ක්‍රමානුකූලව යන වැඩපිළිවෙලක් තුළ ඒගොල්ලෝ දකිනවා මෙය පලිගැනීමක් දේශපාලන වශයෙන් කියලා. ඒක නිසා අපි විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාට අවධාරණය කරනවා අපට දේශපාලන වශයෙන් ඒ අයව දඩයම් කරන්නවත් ඒ අයට දේශපාලන පලිගැනීමක් සිදු කරන්නටවත් අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලි ලෙස අතිගරු ජනාධිපතිතුමා නිවැරදි දැක්මත් තුළ රට ජනතාවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතය හැටියට අපේ වගකීම සහ යුතුකම් කොටස මනාව තීරුම් අරගෙන සැමට පොදුවේ සාධාරණ ඉටු වෙන විදිහට තමයි අපේ ආණ්ඩුව මේ රට කරන්න සූදානම් වෙන්නේ. දෙවන පෑතිස්ස රජුරුව උතුරු කරේ හදපු විහාර ආරාම අතරින් තමන්ගේම නමින් නම් කරපු විහාරයක් කංකසන්තුරේ පිහිටලා තියෙනවා. බොහොම තර්ජන ගර්ජන වලට ලක්වෙච්ච මේ පුදුමම හොයාගෙන අපේ උරුමයස්සා නිෂ්පාදක කණ්ඩායම මේ විදිහට ගමන් කළා. ජයශ්‍රීමා බෝසමිඳුන්ගේ දක්ෂිණ අංකුරයත් එක්ක ලංකාවට වැඩම කරපු සංගමිතා තෙරණිය පිළිගන්න දේවානම්පියතිස්ස රජතුමා යාපනයට සම්ප්‍රාප්ත වුණා. ඒ එන ගමනේදී 4000ක බටපිරිසකුත් එක්ක තමයි රජතුමා යාපනයට පැමිණියේ. මේ බටපිරිස යොදාගෙන පසු කාලීනව යාපනයේ විහෙර විහාර සම්බර්ධනය කිරීමට රජතුමා කටයුතු කළා. ඒදී ප්‍රධානව හදපු එක් විහාරයක් තමයි තිස්ස විහාරය කියලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව 236 දී මිහිඳු මහරහතන් වහන්සේ නෙලට වෙත රැගෙන ආ නිර්මල බුදුදහම වැළඳගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ දේවානම් පියතිස්ස රජතුමා ඉන් අනතුරුව උතුරු කරේ විහාර ත්‍රිත්වයක් ඉදි කළා. සමුද්‍ර විහාරයේ හෙවත් වර්තමාන දඹකොළ පටුන විහාරය, ප්‍රාචීනාරාමයේ හෙවත් කදුරුගඩ විහාරය සහ රජතුමාගේ නමින්ම නම් කළ කන්කසන්තුරේ තිස්ස විහාරය එම පූජනීය ස්ථානයි. යාපනය වලිකාමම් උතුර තෙල්ලිපලේ ප්‍රාදේශීලිකම් කොට්ටාසයේ පිහිටි මෙම ඓතිහාසික පුදබිම සංගමිත්තා තෙරණිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුරය රැගෙන දඹකොළ පටුනෙන් මෙරට වෙත ගොඩබැස ලක්වැසියන්ගේ අනේක විද පුදසත්කාර ලබා අනුරපුර වෙත යන ගමනේදී උදෑසන ආහාරය මේ පින්බිමේදී ලබාගත් බවත් ඉන් අනතුරුව දේවානම් පියතිස්ස රජතුමා තිස්ස විහාරය නමින් මෙම භූමියේ විහාරස්ථානයක් ඉදි කළ බවත් බෝධි වංශයේ සහ මහා වංශයේ පැහැදිලිවම දැක්වෙනවා. චෝලපාණ්ඩ්‍ය කාලිංග මාගවැනි ආක්‍රමණවලින් විනාශයට පත් වූ මේ පුදබිම හෙළ රජදරුවන්ගේ මැදිහත් වීමෙන් යලි පිළිසකර කෙරුණු බව ඉතිහාසයේ දැක්වෙනවා. සම්මුදු සසුනේ අමිල පහස විඳිමින් එකල උතුරේ දිවිගෙ වූ සිංහල මෙන්ම දමිළ බෞද්ධයන්ට නිරාමිස සුවය උරුම කර දුන් මේ පුණ්‍ය භූමිය 1958 වසර දක්වා ඉතා සක්‍රියව පැවති බවට සාක්ෂි රැසක්ම හමුවනවා. එවකට 5000කට අධික බෞද්ධ ජනතාවක් යාපනයේ ජීවත් වූ අතර ඔවුන් මෙම විහාරයේදී කඨින පින්කම් වෙසක් මංගල්‍යයන් පමණක් නොව බෞද්ධ දරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනයද ලබා දී ඇති බව තහවුරු වන්නේ අදටත් නොනැසී පවතින ලිඛිත සාක්ෂි මගින්.
1946 වසරේ දානපතියකු තිස්ස මහා විහාරයට අක්කරයක භූමි භාගයක් ප්‍රදානය කළ බව ඉපැරණි ඔප්පුවකින් සනාථ වී තිබෙනවා. 1956 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පළ කර ඇති සිටියමෙහි මෙම විහාරස්ථානයේ අයත් භූමිය දල වශයෙන් අක්කර 20ක් බවට දැක්වෙනවා. කෙසේ වුවත් අද වන විට මේ භූමියෙන් ඉදිරිව ඇත්තේ අක්කර 9කට අඩු භූමියක් පමණයි. සිසු භූමිය අන්තපාතී දෙමළ බලවේග මගින් සාමාන්‍ය වැසියන්ට පවරා දෙන මුවාවෙන් අත්පත් කරගෙන සිටීම ප්‍රසිද්ධ රහසක්. මිනින්දුරු දෙපාර්තමේන්තුවේ 1959 වසරේ සිටියම්ගත කළ වර්ණ සිටීමේහි කන්කසන්තුරේහි චෛත්‍ය සලකුණ සහිතව බෞද්ධ විහාරස්ථානයක් ඇති බව පැහැදිලිවම දක්වා ඇත්තේ ස්ථානීය වශයෙන් මේ පුදබිමේ පිහිටීම නිර්වෘල් කරමින්. මහාවංශයේ 20 වන පරිච්ඡේදයේ මේ තිස්ස විහාරය පිළිබඳව සටහන් වැති අතර සිංහල බෝධි වංශයේ මෙන්ම සිංහල දේශීයක විශ්වකෝෂීය ග්‍රන්ථයේද යාපා පටුන සහ සිංහල උරුමය කෘතියෙන්ද මේ පින්බිම පිළිබඳව පැහැදිලිවම සටහන් කර ඇත්තේ එය අතීතයේ සිට පැවති ඉපැරණි පුණ්‍ය භූමියක් බව යලි යලිත් තහවුරු කරමින් මුඩ්ලිය සී රාසනායකම්ද එය තහවුරු කර තිබීම මීට හොඳම නිදසුනක්. එසේ අහිමි වී ගිය බෞද්ධ උරුමය යලි අනාගත පරම්පරාව වෙනුවෙන් දායාද කිරීමේ බාර දුර කාර්යයට මේ වන විට මුල පුරා තිබෙනවා. ඒ ඓතිහාසික තිස්ස රාජමහා විහාර ආගමික හා සමාජීය සංවර්ධන පුණ්‍ය ආයතනය පිහිටුවීම තුළින් හොඳ විද්‍යුත් පිරිසම් මාර්ගයෙන් අපි දැන් බහරකාර මණ්ඩලයක් හරහා මේ විහාරස්ථානය තුම්බෝධිය සහිත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්න අතීතයේ උතුරු කරේ තිබිච්ච ඒ බෞද්ධ ශ්‍රී විභූතිය නැවතත් දැන්ට මුළුගැන්වල ඉන්න දමිළ බෞද්ධ ජනතාවට උරුම කරලා දෙන්න ලොකු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරන මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා ප්‍රතිතුමාගේ නොමසුරු දායකත්වය නිරතුරුවම අපට ලැබෙනවා. අනන්ත බුදුගුණය නැමැති සිසිල් දිය ධාරාවෙන් උතුරු දකුණු සිත් සතන් සනසාලන මේ පින්බිම නුදුරේදීම ඔබ වෙත දායාද කරන්නට බෞද්ධයන් ලෙස ඔබේ උපකාරයද එක් කිරීමට හොඳම කාලය එළඹ ඇති බව අප සිහිපත් කරන්නේ සදහැසිත පෙරදරිවයි. සමගින් රාත්‍රිය 10 ස්වාධීන ප්‍රවෘත්තිමින් නිමවට පත්වනවා ප්‍රතිවිකාශයෙන් පසුව විමසුම විශේෂාංගය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක් අයබෝවන්. අපේ රටේ මැයි දිනේ පටන් ගත්ත දවසේ ඉඳලම හැම මැයි පළවෙනි දවකම ඇහෙන සටන් පාටයක් වුණේ ඒක තමයි. හැබැයි සාදුකින් පෙළෙනවුන්ව නැගිට්ටවලා රජකරවපු සමාජවාදියොත් විප්ලවකාරයොත් අද වෙනකල් නම් අපිට හමු වෙලා නැහැ. හැබැයි තාමත් අපේ කම්කරුවෝ සාදුකින්ම පෙළෙනවා. කම්කරු දිනයට පක්ෂවල නායකයෝ එකතු වෙලා ඒ උන්දලව නැගිට්ටවනවා. 927 මැයි පළමුවෙනිදා ගුණසිංහ සහෝදරයා අපේ රටේ මේ දිනයට මුල පුරපු දවසේ ඉඳලා අපි අහපු දැකපු දේ තමයි ඔය සටන් පාඩය. මේ දිනේ පාට රතු. මොකද චිකාගෝවල කම්කරුවෝ වැඩ කරන්න පැය 8ක් ඉල්ලලා පාරට බැස්සම තියපු වෙඩි පාරවල් වලින් ගලාගෙන ගිය ලේ තෙවරුණු ඒ කමිසය පස්සේ කාලේ විප්ලවීය පාට වගේම කම්කරුවගේ පාටත් උනා. මේ දිනේ කියන්නේ රතු දිනයක් වුණත් ඒ විදිහටයි. ඒක කම්කරුවගේ දිනය කියලා තමයි කියන්නේ. හැබැයි මේ දිනය ඇත්තටම කම්කරුවගේ දිනයක්ද කියලා හිතෙන්නේ මේ පළමුවෙනිදට පාරක් පාරක් ගාන යන පෙළපාලි ටික දැක්කම. පෙරමුණේ ඉන්නේ කවදත් ඉන්න නායකයෝ ටික තමයි. පස්සෙන් යන්න වෙන්නේ කොටන් අදින කම්කරුව ටිකටයි. හැබැයි දිනය කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයේ පුරා උනේම ඒකයි. කම්කරුවගේ කරට අත දාගෙන ගිහිල්ලා සහෝදරයා කියලා කතා කරලා විප්ලවයට ජය වේවා, වැඩ කරන ජනතාවට ජය වේවා කියලා කෑමොර දෙන තරුපහේ හෝටලෙට ගිහිල්ලා ඇඟේ මහන්සියට විස්කි බ්‍රැන්ඩ් ටිකක් බීලා ගිය කම්කරු නායකයෝ කියපු දේශපාලනඥයොත් එදා හිටියා වගේම අදත් නැතුවාම නොවේයි. කම්කරුවෝ ටික උගුර ලේරහ වෙනකන් කෑමොර දීලා කම්කරු සටනට ජය වේවා කියලා වැඩිම වුණොත් ගල් ෂොට් එකක්, එහෙමත් නැත්නම් කසිප්පු උගුරක්, ඒකත් නැති වුණොත් පාරේ ටැප් එකෙන් වතුර උගුරක් බීලා පාන් භාගයක්වත් නැතුව ගෙදර යනවා. දෙවෙනිදා වෙද්දී
සාදුකින් පෙළුණ එක හාමතින්ම තමයි. ඕක තමයි ඇත්ත කතාව. මේක ඇවිල්ලා ජීවන චක්‍රය වගේ. හැම මේ පළවෙනිදාවකම කම්කරුවව චූන් කරනවා. ඊට පස්සේ අයින් කරනවා. හැබැයි ඒ කම්කරුවගේ දිනය අද වගේ නෙවෙයි. මීට අවුරුදු 30 40කට කලින් නම් බලන් ඉන්න පුළුවන් ෂෝ එකක් වුණා. මොකද අපේ මේ දිනය ඒ තරම් ලස්සන දෙයක් වුණා. හැබැයි පස්සේ ඒක කම්කරුවගේ දිනයක් නෙවෙයි. දේශපාලන පක්ෂවල දිග පළල පෙන්වන දවසක් වුණා. කම්කරු දවසේදී විතරක් කම්කරුව ගැන කතා කරන්නේ නැතුව කම්කරුවගේ ජීවිත කාලයටම වැඩක් කරන්න පුළුවන් කම්කරු ප්‍රඥප්තියක් හරි ගෙනාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කම්කරු ඇමති වෙලා හිටපු කාලෙදි විතරයි. තවත් සමහරක් නායකයෝ හිටියා කම්කරු දිනය එමත් නැත්නම් මැයි දිනයත් කල් දාපු උපන් දිනයක් කල් දාන්න බෑ වගේ තමයි කම්කරු දිනයේ කල් දාන්න බැරි. 1988 දී ජේ.ආර්. ජයවර්ධන උන්නහේ ඒකත් කළා. තහනම තියෙද්දිත් පෙළපාලි ගිය කම්කරු ජනතාවට විතරක් නෙවෙයි ශිෂ්‍ය බලවේගවලටත් වෙඩි තියපු ජේ.ආර්. ගේ පොලිසිය නාරාහෙන් පිට අභයාරාමයේදීම තරුණයන් දෙන්නෙක්ව බිලිගත්තෙත් අද වගේම දවසකයි. එහෙව් යුඑම්පියත් මේ දිනේදී පෙළපාලි යනවා කිව්වහමත් අනේ අපොයි කියලා තමයි අපිට හිතෙන්නේ. අදනම් අපි පාරවල් වල මේ පෙළපාලි දැක්කේ නැහැ. වේදිකාවල් වල කම්කරුවන් වෙනුවෙන් කෑමොර දෙන හඬවල් ඇහුනේ නැහැ. කොරෝනාව නෙවෙයි ආණ්ඩුව මොන නීතිය දැම්මත් පෙළපාලි යනවා කියලා කියපු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ දැක්කෙත් නැහැ. කම්කරු දිනය අපේ අයිතියක් කියපු සජිත්ගේ උන්දලත් දැක්කේ නැහැ. මොකද අද හැම හඬක්ම නිහඬ කරලා නිහඬ වෙලා වෙනමුකුත් නිසා නෙවෙයි ආණ්ඩුවේ මර්ධනයක්වත් බයගැන්වීමක්වත් නිසා නෙවෙයි දැවැන්ත ජීවිත බියක් ඇවිල්ලා මොකාටවත් නෙවෙයි පුංචිම පුංචි වෛරසයකට ඒ කොරෝනාවට. වැඩ කරන ජනතාවත් වැඩ කරවන ජනතාවත් දැන් ඉතින් නැගිටින්න ඕන වෙලාව ඇවිල්ලා අන්තිම සටනට සැරසිය යුතු මොහොතත් ඇවිල්ලා මොකටවත් නෙවෙයි අපිව නැසන රටම වනසන කොරෝනාව පරද්දන්න විමසුම පිටපත සුධර්මන් වදලියගොඩගේ